මේ ඉන්නේ සිල්වියා ග්‍රෙකෝ. මෙය බ්‍රසීල් ජාතික කාන්තාවක්. මේ වෙනකොට සිල්වියා ලෝකයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා. ඒත් ඒ තනියම නම් නෙවෙයි. ඇයගේ 12 හැවිරිදි පුතත් මේ ජනප්‍රියත්වයේ කොටසක් වෙලා. සිල්වියාගේ කුඩා කල ජීවිතයේ සම්පූර්ණයෙන්ම ගෙවුනේ පාපන්දු ක්‍රීඩාව සමගයි. ඒ නිසාම පාපන්දු ක්‍රීඩාව කිරීමේ කලාවට ඇය දැඩි ලෙස ආදරය කළා. ඒ වගේමයි සිල්වියාගේ පුතත් පාපන්දු ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කරනවා. සිල්වියාගේ පුතාගේ නම තමයි නිකලස්. නිකලස් සාමාන්‍ය දරුවන්ට වඩා ටිකක් වෙනස්. ඇය පවසන ආකාරයට නිකලස් උපත ලබන්නේ මාස 5ක නොමේරු දරුවෙක් විදිහටයි. ඒ වෙනකොට ඔහුගේ බර ග්‍රෑම් 500ක් විතරයි. මේ නිසාම අවාසනාවන්ත ලෙසින් නිකලස් මෙලවට බිහි වුණේ පෙනීම අඩු දරුවෙකු වගේම ඔටිසම් නම් රෝගී තත්ත්වෙන් පිළිණුකු ලෙසයි. නිකලස් ගෙදරදී ජීවත් වුණේ ඔහුගේම ලෝකයක. පාපන්දු ක්‍රීඩාවට සිල්වියාගේ ඇති ඇල්ම නිසා නිකලස්ටත් ඒ ආශාව උපතින්ම ලැබුණා. නිකලස්ට පාපන්දු ක්‍රීඩා තරඟ නරඹන්නට දැඩි ආශාවක් හිතේ ඇති වෙන්න පටන් ගත්තා. නමුත් මේ තරඟ සියසින් දැක ගන්නට ඔහුට දෛවය ඉඩකඩ ලබා දීලා තිබුණේ නැහැ. දවසින් දවස සිල්වියා නිසා නිකලස් පාපන්දු උන්මත්තකෙක් බවට පත් වෙනවා. පාපන්දු ක්‍රීඩා තරඟයක් බලන්න යන හදනකොට ඔහුට ඇතිවෙන සතුට අසීමිතයි. දිනක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කළ පාපන්දු තරඟාවලියක එක් තරඟයක් බලන්න සිල්වියා තම පුතා සමග ක්‍රීඩාංගණයට යනවා. තම අන්ධ දරුවා සමග මවක් මෙලෙස තරඟ නැරඹීමට පැමිණීම ක්‍රීඩාංගණයේ සජීවී විකාශයේ නිරතව සිටි එක් රූපවාහිනී නාලිකාවක කැමරා ශිල්පියෙකුට හසු වෙනවා. අවසානයේ ඔහුගේ කැමරාව මේ දරුවා සහ මවගෙන් ඉවත් කරගන්නේ තරඟේ නිමාවීමෙන් අනතුරුවයි. සිල්වියා ක්‍රීඩාංගණයේ අසුන්ගෙන තම පුතාට මොහොතින් මොහොත තරඟයේ සිදුවීම් විස්තර කළා. ක්‍රීඩාංගණයේ ස්වරූපය, එක් එක් ක්‍රීඩකයන්ගේ ලක්ෂණ, ඔවුන්ගේ කොණ්ඩා මෝස්තර, කොණ්ඩා පාට කර තිබෙන ආකාරය, ඔවුන් පළඳින සපත්තු, ටී-ෂර්ට්, පන්දු හුමාරු වෙන විදිය තම පුතුට පවසන්නේ වෘත්තීය විස්තර විචාරකෙක් ලෙසයි. මේ සියල්ල ලෝකේ බොහෝ දෙනෙක් සජීවීව දැක්කා. E levanta e torce pula. Nicolas, ele é uma outra criança. Eu sinto que eu sou. දැස් නොපෙනෙන තම දරුවාට මුළු තරඟේම විස්තර කළ මේ මව 2019 වසරේ පැවැත්වුණු අන්තර්ජාතික පාපන්දු සම්මාන උළෙලේ විශිෂ්ටතම රසිකයාට හිමි සම්මානය දිනා ගත්තා. The winner is Silvia Greco. සිල්වියා පවසන්නේ නිකලස් ඉපදී වසර 5කට පසුව ඔහුගේ මේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකි වූ බවයි. පසුව තම පුතාට අනුව ඒ හැඩගැසීමට උත්සාහගෙන තිබෙනවා. අවසානයේ සිල්වියා මෙසේ පවසනවා. මම නිකලස්ට උගන්වනවා. නමුත් ඔහු ඊට වැඩිය මට උගන්වනවා. අම්මෙක් හා පුතෙක් අතර ඇතිවෙන්න ඕන ආදරේ මොන වගේ දෙයක්ද කියලා මට කියලා දුන්නේ මගේ පුතා. ආපාත සහිත දරුවන් සිටින මව්පියන් කවදාවත් සමාජයට බය වෙන්න ඕන නෑ. අපි සටන් කරන්න ඕන. අම්මල හැමදාමත් අත්වසලා කියන්න ඕනේ මම මගේ පුතා දුව වෙනුවෙන් සටන් කරනවා කියලා. අත්හරින නරකයි. මව්පදුවේ තමයි මේ ලෝකයේ විශිෂ්ටතම දේ. එයයි අපේ හදවත, අපේ ආත්මය, අපේ ජීවිතය. අපේ හැමදේම මේ උතුම් වූ මව්පදවියයි. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබත් දැන්ම සොයුරු YouTube channel එක subscribe කරන්න.